බෝන් සුභ මධ්‍යහනාත්. ඔබෙක් වන්නේ වාධින්රූ පවාහහිනී මධ්‍යහන ප්‍රධාන පෘතිී විකාශය සමගෙන් මුලින් මවදහනේ ප්‍රාන ප්‍රවෘත්තයේ සිරස් තල වෙත. කොරණාවෙන් වැසුණු පාසලේ ප්‍රාථමිකංශ හිට සිටවිවෘතයි. ඇස්බැස්ට ස්ථානම ක්‍රියාත්මක නොවනේ ඇයි පරීක්ෂණ අරමන්න ඇමති අමරවීර සූදානම්. ලිහිල් කළද වගකීම් පැහැරනොහරින්න සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි. පලාාත්තුළ දුම්රිය සේවා හෙට සිට. චීනය පාස්සල් දරුවන්ගේ අතිරේක පන්තිත්තහනම් කරයි. නව සාමාන්‍ය කරණයට යා යුතු බැවින් සීමල් ලිහිල් කළද ජනතා වගකීම තේරුම් ගෙන ක්‍රියාකන ලෙස විශෂක්ඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒදිනේදී කොරුණ ආසාධිතීන් පන්සිී පනස් හතර දෙෙකු හඳුනා ගත්තා. යනුව සමස්ත කොරන ආසාධතීන් සංඛ්‍යාව පන්ලක්ෂ තිස් පන් දහස් පන්සේ විසි නවයක්. දහට දහ අටසි හතලි හ දෙෙකු තවදරටත් ප්‍රතිකාරලබනවා. ස්වේ ලබ ඇති සමස්ත සංඛ්‍යාව පන්ලක්ෂතුන් දහ අනුවක්. එන්නත් ලබාදීමේ වැඩස හන්ද දිවේන පුරාක්‍රියාත්මකයි. මේ එන්නත් කරනය මගින් අපි බොහෝ රෝග මේ වෙනකොට පාලනය කල්ලා තිේෙනවා. වස්සූරිය පෝලියෝ එවගේම පැත්පොල, රම්ප මේ සියල්ලම පිපාලනය කළේ මේ එන්නත් කරනය කියන මේ ක්‍රමවේදය නිසා. එක නිසා අපිට කෝවිඩ් එන්නත අලුත්ම ඉන්නතක් විදිහට එන්නේ නැහැ. කෝවි එන්නත මේ වෙනවට ලෝකේ බොහෝ රටවල්ල බොහෝ දරුවන්ට භාවිතා කරලා විද්‍යාත්මකවහි ඇති ගුණාත්මකාවය සහ එහි ඇති ආරක්ෂි භවය. සනාත වූ පසුව පමණක් ශ්‍රී ලංකාව භාවිතා කරන ඉන්නතත්. ඒ අනුව තමයි සෞඛ්‍ය අමාත්‍යංශය මේ ඉන්නට අපේ දරුවන්ටත් දෙන්න තීරණය කළේ බොහෝ සාකච්ඡා පවත්වීමෙන් පසුව. ඉති ඒ අනුව යමින් මංහිතනවා අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට දෙමවපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ දරුවා ඒට අනුමත ඉන්නට ලබා දෙන්න පසබටවෙන්නේ පා කියලා. ඒ දිනේදී එක්ලක්ෂ විසි හයදහස්, හාරිසි අසූ හදෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා. මෙරට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව. එක් කෝටි හතලිස් නව ලක්‍ෂ විසි අටදහස් දේ හතලිස් අට දෙනිකුට ලබාදී ඇති බවයි. සෞඛ්‍යාශ ප්‍රකාශ කළේ දෙවන මාත්‍රාව ලබාග නැති සංක්‍යාව එකෝට තිස් ලක්ෂ තිස් අටදහස් හාරසිය හැටනවයක්. ජීවිතය ඉදිරියට ගෙනය මේ අවශ්‍යතාවයක් ජනතාවටත් හැඟෙනවා. මංහිතනව එක රටත් අත්‍යාවශ්‍යය කියලා. සෙනඟ එක්රොක්වීම කියන මේ කියන්නේ විවාහ මංගල්ය එහෙම නැත්නමසි shoes club වගේ ඒ වගේ තැන්බලින් රෝගය ඉතාත් අධික වශයෙන් බෝවෙන ස්ථාන තවදුරටත් සීම සල්කරනවනන් හොඳයි නමුත් ඊට අමතරව සමාචයේ ඉල්ලි මහනේ පැවැත්වෙන දේවල්වට, මේ අවස්ථාවදී ටිකටික ටිකටික ලිහිල්කිරීමක් හහොඳයි. මොකද අපි මේකර දැන් ඉදිරියට මූනදිය යුතු නිසා. பலலா තුළ පමක් දුම්රිය දහවනය හෙට සිට ආரம்භ කරන බව දුරින් සාමාන්‍ය्याධකාරි ධම්මික ජයසந்தදර මහතා පවසනවා. මාසික வாර ප්‍රේශපත්‍ර භාවිත කරන මගින් සඳහ පමනක් මෙලස දුරිය දධාවනය සිද වන බවයි සාමාන්‍ය्याධිකාරිවරයා ප්‍රකාශ කළේ. ි පස්වන සොන්දා දින ට ම්රේ දාවනය මගින් සඳහා රම්භ කරනවා නමුත් එදි අපි ධාවනය කරන්නේ පලාාත තුළ පමණයි අන්තර්පලත් දුම්්‍රිය ධාවනය වෙන්නේ නැහැ ඒවගේ ම අපිටලබෙද උපදෙසනුව දුම්්‍රිය මාසික දුම්රිය වාර ප්‍රවේෂපත්‍ර භාවිතා කරන මගින් සඳහ පමණක් අපි සේවේ ලබා දෙෙනවා. හැකි පමණ මගින්ගේ දුම්්‍රියෝ ධාර්රිතා අපි වැඩිර තියවා යගේ දුම්්‍රිය ප්‍රමාණයටත් වැඩි කලලාතිය මගින් මගින්ට පුහන් සුදුසුරි දුම්රිය තෝරගෙන දාරග තොව මගේ ගමන්ත කර යනට ඒවගේ රජ වින් හ. සෞඛ්‍යයශලබද සෞඛ්‍ය පදේ අප සැමදනම පිපදදිින්ට එහ මගිනිකම ල්ලා සිටනවා රජයමගේ නිකුත් කරඇති කොවි් දනමට දාල සෞඛ්‍යය ආරක්ෂ්‍යක උපදෙස් පිළිපදමින් දුම්රිය සේ භවිතා කරන කියලා. මෙය අතර රාජමාත්‍යය දිලුම් අමුණගම මහතා දුම්රේ දවනේ සහ බස්ට්‍ර්‍ය දවනය සම්හන්ධින්. මෙලෙස අදහස් පල කලා අනිවාරයෙන්ම පළවිලිදා වෙන කොට අන්තර් පළත් බස්ත සහ දුම්රිය අපි දාවන කරන්න පළත් තුළ දුම්රිය දාවනය කිරීම අප ප දුන්නා සිීසන් තියනෑ පමනක් ේස බස්හිර ප තුළ රාජකාරන ්‍රහ කරන්න රිය දවන කරන්නෙනක මේක කරන්න කහද කිය පළබ අප කටයතු සන කරමන දුම්රිය මගගෙන් සසිියයට පණහක් සිීසන් වින් තමයි ගමන්මයකොට එක අදහස් කරන්න සියයට පණහක් සාමානය ගමතරප රයි මේගේ ගमाන් කන්න ඕने किෙන කාන දුमගේ රක්क्षකග නිල रे පක්ෂරයි ගේ ප්‍රේශපට නිකු රීම කරෙ නැ. වගේ ය ොලසි සහयोග තිලා තියෙනවා. සීසන් හිමියන් පමනක් ගमा කරने කිය පරික්ෂ කරන්නසි උපकारර දෙන්න බලාපොත්नවා සද දි න සිට දුම්රිය ස්ථානවල යම් රජකාර्यක කරන්න දවශ्याයි. ද ට අපි පසමියන්ටත් දැනු දෙනවා වගේම ලංඟගම මේ යනොට සූදාන පළවෙෙන්ට සිට ඔබගේ සුපුරදු කාල සටහන්දාවනේ කිරීමට අපි අවසරල්ලබල දෙනවා ආසනගත නීතිය පපණයි අනුගමනය කළ කරන්න කියන්නේ සියලූ පාසැල්වල ප්‍රාථමික අංශ හෙට සිට යලි වෘත කරනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මස්ස හයකට වැඩි කාලයක් පාසැල් වසා තැබුණා. ර්වික ගෙන් තවත් දර්වෙකුට කොවි් රෝගයේ බෝවීමේ ඉඩකඩ ඉතා අඩු බැවින් දරුවන් පාසලටවීම සම්බන්ධව අනවශ්‍යභයක් ඇතිකර ගතයුතුන් ඇැති බවයි රිජ්වය යායයා ළමාරු හලේ ස්වසන රෝග පිළිබඳ විශේෂ්්‍ය වයිද චන්න්න දෙසිල් මහතා ප්‍රකාශ කරන්නේ කොවි වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගපදේශවලට අනුව අධර හතරක් ඇටතේ පාසල් විවෘත්තකිීමට අධ්‍යහප නමාත්‍යංශය තීරණය කරනු ලැබවා. එයනුව පළමු අධරයට තය සිසුන් දෙසිට අඩු පාසල්වල ප්‍රාථමිකංශ පසුගේ විසි එක්පනදා ආරම්භ කරුණක් වන අදිරියට ඒ දිවන පුරාපිහිටි රජිය සහරජය අනුමත පුද්ගලික පාසල් වල පළමු ශ්‍රීණිය සිට පහස්ශ්‍රීණිය දක්වාවන ප්‍රාථමිකාංශ හහිටදිනේ ආරම්භ වනවා. පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන්, පාසල් පිරිසිදු කිරීමේ කටයතුමදිනවල සිදුකිරෙනවා. දෙමවපියන් ගුරුවරුන් ඉතා උනන්ත්වෙන් මේ සඳහා එක්ප සිටින ආකාරේ දක්නට ලැබුණස්. මෙ අතර හෙට සිට පාසලට පැිණ කුඩා දරුවන් පාසලට හුරු කරවන්න. නව තේමාවක් කැටතේ කටයුතු කරන බව විදුහල්පතිවරුන් පසනවා දරුවන් පාසලට එන්නේ නව තේමාවක් ැටතේ සතුටු හෙටක් ගොඩනගන්න මං ආයමත් පාසලට ඒ සඳහා අපි සැලසුන් සහගතව කටයුතු සූදානන් කරලා තියෙනවා. දරුවන්ට ආපු ගමං අත් අකුරුගන්නන්න විෂය අමාරු කොටස්ු ගන්නන් අපි ඒවට කටයුතු කරන්නේ දරුවන්ට ඉතාම සැහැල්ලුවෙන් විනෝදයෙන් ස. ටිින් ඉගෙන ගන්න සුදුසු හොද ෞඛ්‍යවත් පරිසරයක් ගොඩනගන්න තමයි අපි මේ වෙන විට සැලසුම් කරලති. පාසලේ පන්තිකාබරය තුළ ලමයි විස්සට වඩා අඩු ප්‍රමාණයක් ඉන්නවන. අපි සියලුමයි කැදවන්න ලෑසි කරලා තියෙනවා නමුත් විස්සට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් දරුවන්ට දවස් බෙදාගෙන පන්තිය කොටස් දෙකකටවෙෙන් කරලා හාලසටහක් කදල තමයි අපි දරුවන්ම පාසලට යොමු කරගන්න අවස්ථාව සලස දී ලතිේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ උපදෙස් මත ඒගේමස. ෞඛ්‍ය අමාත්‍යංශය උප දෙෙස් මත පාසැල ආරම්භ කර නිසි අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරනවා. මාස ගණනාවක් නිවසේ සිට පාසලට පැමිටෙන දරුවාට පාසැල ආකර්ශනීය ස්ථානයක්ලක සකස් කිරීමට සියලු කටයුතු සූදානම්. මෙ අතර දරුවන් කිසියම් අස්සනීපතත්වයකින් පසුවන්නේ නම් පාසලට එවීමෙන් වැලකේ සිටන ලෙස සෞඛ්‍යංශ දෙමවපියන්ගෙන් ඉල්ලා සිරිනවා ඒසි ෞක ක්‍රමේද අනුගමය කමින් පාසලෙද කටයුතු කළතු ආකාරය පිළිබඳව දරුවන් දැනුවත්කිීම මෞකියන්ගේ වගකීමක් බවයි සෞඛ්‍යංශ පෙන් වාදන්නේ. විද්‍යාත්ම කාරණයක් තියෙන සාමාන්‍ය අපි ගත්තාම? ඩිහිෙන් තත් වැඩියකුට හෝ වැඩිටයගින් දरුවකුට මේ කරना रोෝගය පැතිරන්නපුළුව හැකාවට වඩා දරුව एकගෙන් තවත් දරුවෙකට ෝ තවත් වැඩිහිටයකට හැකයා විතාම අුමනිසා නොදනවත් හෝ सමාරික දर्ුවෙක් පසට පැවුණත් රෝගය තිබෙනවා කියලා එවැනි දर्ුවෙගින් විශාල ප්‍රමාණයකට බෝවීම හැක क्याාවවිතාම අඩු නිසා दिමපෙන් සබධව අනශ්‍යලෙස ියුතු නැහ දर्ුවෙකුට යම් किसी रोग ලෂණ कोරना रोග आश्්වतिක हो වෙන ත්යක් තිබෙනවා किसी ලෙසකින් පසල් ලැවීම සිදුකරන්න नेपा මීට පෙරවා ල්දම් දර්වෙෙක් පසල තුළ රෝගෙත් සබන්ධව රෝග තිබෙන බවත අහවුරනෝතින් සමයට පාසල් පවා වසාදමී වගේ තත් සිදුව නමු මේ අස්ථාවද එවැනි තත්වයක් සිදුකීමට වශවෙන්නේ ැඒ සබන්ධව ඒ ප්‍රදේශී සෞඛ්‍ය බලධාරීින්. පාසලේ පරිපාලය සහ අදාල ප්‍රදේශ ළමාරග විේසක්න වෛද්‍යවරයගොත් මේ සම්බන්ධවනොක්ත කල තිබෙන එමනිසාම සීලුදනාම එකොත්තු වී ගන්න හොඳම තීරණය ගනිීමේ. දරවාගේ අධ්‍යාපන යම්කිසි කාලයක් නතරවෙලා තිබිලයි මේ දරුවවා පාසටයන්නේ පාසල්ට ෑමට පෙරාතුව අවශ්‍ය ආහාර උදේදාන්‍ය වර්ග වත්ත්‍රබෝතලේ පෑන් පෑන්සල් ටික අවශ්‍ය මුහුණු ආවරණැටික ඒ වගේම සනි පර්ශ්කතියර වත්‍රබෝතලය අදී හැම දෙයක්ම දරවාට ලබා දෙන්න. පාසලේ දරුවන්ගේ මෝ ආවරණය විශේෂෙන්. නිරන්තරෙම එය පැළඳ සිටිය යුතුබා දරවාට පැහැදිරිකර දෙන්න. නාසය. මොකේසා නෙකට තුන්නම නිවැරදි වසා සිටිද යුතු බව ඔබේ දරවාට පැහැදිරි කර දෙන්න. සෙල්ලන් කිරීමද දුරස්ථභාවය තබා ගැනීම කෑම කෑමේද විංව කෑම ගැනීම පත්‍රබීමදී ඔවුන්ගේ බෝතිහෝමාරුන් නොකර ගැනීම එවගේ පෑන් පැන්සල්ලාද කිසිව කෝමාරුණු කරන්නට දරුවට උපදෙස් දෙන්න. ඒවගේ මතක් කරණ ප දරවා හදිසත් අස නිපතත්වකට පතුන නිවසට වී විවේක ගන්නත් දරවා දැනුවත්වී සිටීම ඉතාමත් වැදගත්වෙන. පාසල් අරම්පකිීම සම්බන්ධීෙන් විධ පාර්ශෂම. මෙලෙස අදහස් පල කලා. අපි සුබවාදීව දකිනෝ විසි පස්වනිදා සිට සියළුම ගුරුවරු අවිදවල්පතුවරු ඇවිල්ලා මේ දරුවන්න්නව දැනුුවෙන් කුසලතවෙන් හොඳ ආකල් පෙලින් පිරිච දරු පරපුරක් නිර්මාණය කරන්න සීලු දෙනාය එකතුවෙලා කටයුතුකිරීම සම්බධව රටේනාගතය දරුවනක් දරුවෝ අපේ වටිනාම සම්පතනං අපි සීලු දෙනා එකතු වෙලා. මේ දරුවන්ගේ නනාගතය සකස් කරන්නු පරටත් ගමත් පාසලත් ලෝකයයක්ත් ඉදිරියටය නෙ ඉතාමත් හොඳ හදවත්තියන ගුරු දෙමවපියොන් නිසා. එවන් වු ගුරු පරම්පරාවෙන් පිල්ලා සිත්නො මේ දරුවන්ට අනාගතේ මේරටාපසට නොයා ඉදිරියට ගෙනෑම සද උන්ගේ දායකත්ව ඉද ලබදෙ පි කවුත් එකකතු ලම තන අපි අධ්‍යාප කටය ඩ දගත්ේ. පාසල් දරුවන් ප්‍රවාහණය කරන වෑම්්‍රතවල රියදුරන්සා සහයකින් එන්නත ලබාගැනිීමම පිළිබඳ ස්වබන්නලෙස, පොලිසිය දැන්වත් කරති බව බස්නනාහිර පලාාත ාර ජේෂ්්‍ර ියෝච්ච පොලස්පති ේශබඳදු දෙෙන්නකොන්මහතා පවසනවා. රාථමි පස්සල්ලට දරුව ගොට බොහවෙලාට එන්න ග්‍රම මට්ටමේ දල එන්සා පලාද තුළ ප්‍රවාහණ සියල්ලමයතාවත්වෙලා එ වගේම විසිපස්සෙන්ද ඉදල පලා තුළ දුම්්‍රිසවන තරම්භනෝ නිසා දරුවන්තේ ප්‍රහකට වලට කිසින් බාාවක්කන ඒේ දරුවම් ප්‍රවාහණය කරන ස්කූල් වෑන් වගේ වගේ රියදුරන්සා රියතු සහයකින්. අනිවාර්ය එන්න ලාගනි සම්බදධෙන් ප්‍රර්ෂාරණ කියතිාව පොලසිවල්ට පතාව අංශවලට බ දොු ඉතාම වගීම යුතු ක්‍රයා කළ තු දරුවම් ප්‍රහනිද නය ගුල්ලක කටයුතු කරණය. වැක්ෂල කාරගණය වෙල්ල නන්ද දරවන් අරශාව ස. ඇස්ෙස්තස් භවිතය අමකිරීම සඳහ ගෙනැති තරණය ක්‍රියප්නක නොකිරීම පිරිබඳ විමක්ෂණයක් ආරම්භ කරන ලෙස අමාතය මහින්ද අමර පිරම හතා උපදදිස් ලබා දී තිබෙනවා. පෙටස් ශීට් හල සඳහා යොදා ගැනීම අවමකිරීමේ අරුණින් නමාත්‍ය මහින් දමරවීම හතා අමාත්‍ය මන්ඩලේට දිරිපත් කළ යෝජනාවට, මීට මාස තුනකට පෙර අනුමැති හිමි වුණ. මෙම ශීට් භවිතය නිසා සිදුවන පරිසර හා සෞඛෙ ගටලු සැලකිල්ලට ගනිමිෙනුයි මෙම තීරණය ගණු ලැබේ. ඇැස්බටස් තන්තු දීර්ඝ කාලයක් ආශ්පාසකිරීම හේතුවන්, පෙනහු ආස්ත්‍රිත්ත පිළිකා වැලදෙන බව වෛද්‍ය පර්ේෂණ මගින්තහවරු ඉතිබෙනවා. ඇස්පෙටස් ආනායනයේ නිසා දේශය උළුකමාන්තයේ ද කඩ වැටීමක්සිදුවන. දහස්දා හතවසරේ සිට ඇස්ස්ටස් තහනම් කිරීමට යෝජතව තිබුණත් ඒ ක්‍රාත්මක නෝ අතර වත්මන් රජයට දේ ඇස්බස්ටස් වහල සඳහා යොදා ගනීම අවවකිරීමට අවදහනයමුණ. එයනුව මේ වසර අවසන්වීමට පෙර අලුතින් ඉදිකිරෙන පාසල් හා පෙබාසල් ගොඩනගිලි සඳහ ඇස්බස්ටස් යොදාගනීම තහනම් කිරීමට, අමාත්‍ය මණඩලේට යෝජනා ඉදිරිපත් කෙරෙනු අතර ඉට අනුමැති හිමි වුණක්. එම අනුමැතිෙන් පසු මාස දෙකක් තුළ ඒ ක්‍රියාත්මක වීුතුයි. ක්‍රියාත්මක කිීමට බලදහරින් ක්‍රා ොකිරීම පිළිබඳ සොයාබල ලෙසයි අමාත්‍ය මහිද අමර වීරීමමහතා උපදෙස් ලබාදී තිබෙන්නේ. බස්නාහිර පලාාත තුළ ඒවඋදෑසන හතේ සිට පස්වරු පහදක්වා සිදු කළ මෙහමකදේ විවිධ වැරදිවලට සම්බන්දධ සැකරුවන් නවසය හතලස් අට දෙෙකු අතඩංගුවට ගෙනැතිබෙනවා. අධිරණය මගහරමින් සිටි වරන්තුකරුවන් තුසිය අනු අට දෙනෙකු විවිධ අපරාධවලට සම්බද්ධ හැටතිෙනෙකු සහ දෂණ වැරදි සම්බදධයෙන් සැකරුවන් හාරස පස්ස දෙනෙු මෙලෙස අතරංගුවට ගත්බවයි පොලිසිය ප්‍රකාශ කළේ. දැන් මදවිරාමයක්. සිනම සහටෙිනාට රංගන ශිල්පිනී විශාකා සිරිවර්තන මහත්මිය අභව ප්‍රා්වීතිබෙනවා. ඇය මේ යන විට හැටපස්සන වියහි පස වනාා. සිංහල සිනමාවේ උස්සම නිලියලෙස විරුදාවිලියලත් විශාතා සිරිවර්තන මහත්මිය අනුරාතා චිත්‍රපටෙන් සියර් වංගනදිවයට පිවිසනා. එක්දහස් නමසය අසූ පාවසරේ නැගන නිලියලිස සර සවි සම්මානයෙන් පිදුම් ලබූ විශාකා සිරිවර්ධන මහත්මිය එක්දහස් නමසය අසූ හයවසරේදී. හොඳම රංගනය වෙනුවෙන් ඕසියිIC සිනවා සම්මානයෙන් පිදුම් ලබවා. ඒ සුරදූතිෝ චිත්‍රපටේ රංගනය ප්‍රතිභාව හේතුවෙන්. මේක මගේ ජීවිතටම දැක්ක අසාර්ථකම ස්කකිිප්තික මේකින් ෆිල්ම්ම එකක කොත් එෙම? ඒක අපේමි සිනමා පාසලටම අගෞුරයක් සිනමාව කියන්නේ මිනිස්සුන්ට මිඳවන්න නෙමි විඳින්ඩෝන මාධ්‍යයක්. හරිමැඩම් මටත් තෝනයන්නේ ටික කරන්න තමයි. සනසන්නමා සුරදතියෝ, සත්‍ය ග්‍රහණය යශෝමා ඇහලිපුළ කුමාරිහාමි සයා ඇතුළු චිත්‍රපට දිහකට අදිික සංඛ්‍යාවකටත් ටෙලිනාටල් රැසකටත් ඇය සියර්වංගන දායකත්වය ලබාදී තිබෙනවා. අභහව ප්‍රාප්ත රවංගන ශිල්පිණී විශාකා සෙලිවර්ධන මහත්මගේ දේ හේ පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලී ඥාතයෙන් සඳහන් කළේ. ියවුරු පිප පිළිබඳ දැනුවත්කිරීම අරමුණින් මේ මාස්සේදී කොළඹ මහනගර සභාව රෝස පැහැන් ආලෝකමත්කිරීමට පියවරගැන්නවා. ගෝලිය බිම්සලකුණු ආලෝක ව්‍යාපාරයේ අධියරක් ලෙසයි කොම මහනගර සභව මෙලෙස රෝස පහැගැන් වෙන්නේ. පියවරු පිළිකාබ කලින් හඳනා ගැනීමේ වැදගත්කම සැමට සිහිපත්්කිරීමද මෙහි අරමුණක්. සයට අනු නමයක් පියවුරු පිළිකාවලින් හැදෙන්න්නේ. කාන්තාපක්ෂයට සියයට එකක් විතරයි පිළි පක්ෂයට හැදන්නේ. ඉස්සර පිළිකාවක් කියලා කිව්ව හම. මිනිස්සු සාමාන්‍ය තියන අවබෝධය තමයි ඒක්තම මරණ සහතිකෙත් දෙනෝක දැන් කැන්සෙප් එක යෙන්නේ ඩයිං ඔෆ් කැන්සන මේ ලිවිං විට්කැන්සකන? ේක ියවරු පිකට බයවෙන්න පා ියරු පිළිව පුළුවන් සරං ක්මනින් අඳුන ගඩ පියරු පිකාව විුද්ධව සටන් කරන්න සමහර වෙලාවට ටිකක් අමාරු කාල පරිචිය දෙයක් එනවා හැයි රියට කලො බොෝ දෙෙන ජයග්‍රහණය කරා එළඹෙනවා. එක තමාගේ දියනිය සහෝදරිය මව භාරයාව මිත්තනිය වැඩ පුළුවන් මේ හැදන කෙන පේතුකරගෙන මුළු පවලක්ම පීඩාවට පත්වෙනවා. වසරකට හාරදා හක් පමන පිළිකා රෝගීන් මේ පුංි ශ්‍රල්ලංකාේ හඳනාගන්න මේ පේයුරු පිළිකාව නිටාවටම සුවකරණ පුලන් අස්ථාවක් තිේද්දි එකට. ොමුන්න කාන්තාවම පමණක්ම මේක එකතුේ මාද එකට පුරෂ පාර්ෂවඇ අපිකතුරගත යුතු. ම හිදන පාසල් පදධතිය තුළි අපි දරුවන බාද යුතු දැනවීම කෙට ම දකින්න දශක හතරකට ආසන්න කාලයක් ත්‍රස්ථවාදේ ගිනිි දැල්වලට අවවෙලා තිබුණු අපේ වට ඒ සාපෙන් මුදාගන්න රණ විරුවන්ට හැකාව ලැබුණා. මේ කටයුතේදී ඇස්ස් මස්ලේ දදුන්නා වගේම තමන්ගේ ජීවිත පරිත්‍යාක කරන්නත් අපේ රණවරුවන් කටයුතු කේ හැම තේටම වැඩිය මෞබිම උතුම් කියන පරමාර්තථය පෙර දැරි කරගෙනයි. මෞබිම වෙලාගනතිබූ කොටි ත්‍රස්තවාදය රටේ නතුගා තමන්න අපේ වීරෝධාර රණවරුවන් කටයුතු කළේ මේ රට සියලු ජාතීන්ගේ නිජ භහමිය බව. ලොබටම පෙන් පවාාදමින්. එදහස් නවය වසරයේ මැයිත් දහන් නවවනතා. නන්දි කඩාල් කලපුයෙන් ත්‍රස්තවාදය අවසානය සනිටුහන් කළේ අපේ රණවිරුවන් මවබිමේ ඒකීය භහාවය බහොමික්ක අකණ්ඩතාව මෙන්ම ස්වෛරී භාවය දෙවී හිමියෙන් ආරක්ෂා කරන බව මනාව පිළිබිබු කරමින්. අයිංසක ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරදීමට ත්‍රස්තවාදය හමුවේ සටන් වැදනු අපි රණවිරුවන් විශාල පිසක්. මවපිම වෙනුවෙන් තම අවසන්සුසුම්පොද වාතලේත එක් කළේ. රටේ ස්වාහසක් ජනතාවගේ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරමින්. එසේ දිවිපිදූ විරෝධහර රණවරුවන්සිහිපත් කරමින්. හුස්ම දෙන තුරු ජාතික රුක්‍රෝපන වැඩසටහනට සමගාමීව සෑම රණවිරුවෙක් සඳහම ගසක් යනත්තේමාවෙන්. පුත්තලම රුවල ගස් වැබ ඉපලෝගොම රක්ෂිතයේ දී රක්කරෝපන වැඩසටහනක් ආරම්භ වනා. ඒ මියගී රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේද සහයෝග ඇතුවයි. මහජන නියෝජිතන් ඇතුළු පිරිසක් මෙම අස්ථාවතෙක් ප සිටියයාා. ගොවී උද්ගෝෂණ වලදී පබයන් සාදා අවමන් කිරීම අසීලා්චාර සහ බියගුලු ක්‍රියාවක් බව ආචාරර්ය බෙල්ලන් වෙල ධම්මරතනනා හිමියන් පවසනවා. මේ අතර ඒ දිනේදීත් පොහොර එල්ලා සමුකි ජනබලවේගේ සංවිධාන කළ ගොවි උදගෝෂණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරියේදී පවැත්වනා. මහනුවර ාපනේ මාගගේ කොටසක් අවහිර කරමින් සිදු කළම උද්ගෝෂණය නිසා දම්ඹුල් ආර්ථික මධ්‍යස්ථානයට එලවලු අලවි කිරීමට පමිණි ගොවීන්ටද බාධහ එල්ල වුණක්. ග විරෝධවැකනෑ ගොයු මෙම උද්ඝෝෂණයට එක් ස ජාතික පක්ෂයේ වසන්ත අලුවිහාරය සහ රංජිත් අලුවිහාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගිී සිටිය. දේශපාලන ූමනාවන් මත සංවිධහන කරෙන මෙවැනි උද්ඝෝෂණවල සැබෑලෙසම සිටින්නේ. ගොවි ජනතාව දැයි සැකයක් පවතින බව. ආචර පූජ් බෙල්ලන් වෙල ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා. මේ මෑන්තක ලංකා පුරාම ගොවි මහන්තරු විදගෝෂණ පාත්වමින් යන. අමියෝ පුච්චල. මොන තර මසීරාචාරවැරද්ද මේ මනුස්සය වූගේ පබෙක්හ දර පුච්චනක මේ මිනික් මරණවාගේ වැඩක්නේ. තිම අපි මේ බෞද්ධයවනක් සීරාචාර මිනිස්තුනම් අපේ සදාචාන ධර්ම තියෙනවා නම්. ඒ කරන දීයට තේරු මොගත් අක ගත ියපුලු කම ගුත්තේවා. ඒ මනුස ඉදිරියට ගිල මුබගක් කරන්න බර හනම කරන. අපිේ බෞද්ධ රටේ මේවාගේ අසීරාචාරකඩ කරන්න. තියෙන දේ වවල හදලා මිනිස්සුන්ට දෙන කරුණාවෙන් නිසුන්ගේ බඩවල් පුරවන ජාතිතමයි ගොවි මහත්තුු කැනීමේ පමබේවාදල පමේ පුච්චට ජාතියක්නවෙේ. තින් මම විවාස කරන්න එත්න ඔකරු මිස්ු ගරල . ඒ සමගින් අධ්‍යහට ප්‍රහඩ ප්‍රෞෘත්්තය විකාශය නිමාවට පත් වෙනවා. පසර එකයි පනස් පහෙසිට අපගේ පෑන් පැපුවාතික ශේ බල පපුරොතුවන්න. ඔබට සුබදවසක්.